මේ මාස හතර ඒ කාරණා දෙක වෙනුවෙන්ම වැය කරන්න. කොහොමද මම ලකුණක් තව ගන්නෙ? කොහොමද මම වෙලාව ඉතුරු කරගන්නේ? ඒ ටියුට් එක ඔයා කොහොමරි පුළුවන් වෙනකන්ම හදලා 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 ඒ ටියුට් එකේ මේ මැද ස්ටේප්ලර් ගැලවිලා තියෙනවා. මෙහෙස මහන්සිලා පාඩම් කරන දරුවෙක්ගේ පෙනෙන ලක්ෂණ. ඔය වගේ පොඩි පොඩි ලක්ෂණ තියෙනවා. බලන්න ඔයාගේ මේ මංගිල ලක්ෂණ තියෙනවද කියලා. වීඩියෝ එකට කලින් අපේ කොමස් ළමයින්ට සතුටුදායක ආරංචියක්. ඒ තමයි පුතේ, දැන් ඔබට පුළුවන් අපේ ආසිරි education.lk වෙබ් අඩවියට පිවිසලා මා විසින් උගන්වන සම්පූර්ණ accounting syllabus එකම වීඩියෝ කෝස් එකක් විදිහට අරගෙන බලන්න. එතනදී අපි මුළු syllabus එකම, syllabus එකේ පාඩම් 25ම හැම පාඩමක්ම වෙන වෙනමම ආවරණය කරනවා වීඩියෝ පාඩම් විදිහට. ඔබට කැමති කාලයක් අරන් මේ පාඩම් නරඹන්න පුළුවන්. මේ පාඩම් වලට අදාළ ටියුට් සේරම ඔබේ නිවසට අපි තැපෑලෙන් එවනවා, කිසිම අමතර ගාස්තුවක් අය නොකර. වැදගත්ම දේ පුතේ, ඔබට මේ පාඨමාලාව මේ සතියේ මිලදී ගන්න දරුවන්ට ඇදහිණු හැකි ඉතාම අඩු මුදලකට 50%ක ඩිස්කවුන්ට් එකක් යටතේ මිලදී ගන්න පුළුවන් ආසිරි education.lk වෙබ්සයිට් එකේ. ඉතින් accounting අමාරු දරුවන්ට, විභාගයේ අන්තිම කාලේ ගොඩ යන්න බලන් ඉන්න දරුවන්ට, ඔන්න accounting syllabus එකම ඉතාම අඩු මුදලකට මිලදී ගන්න ගොඩ යන්න පුළුවන් ආසිරි education.lk වෙබ්සයිට් එකෙන්. එහෙනම් දැන් අපි යමු අපේ වීඩියෝ එකට. මේ මාස හතර ඔයාගේ ජීවිතයේ එතෙක් මෙතෙක් ගත වෙන්න යන වටිනාම මාස හතර. දැන් හතරක් නෑ, 3+3ක් තියෙන. කොහොමද මේ හතරක් කියමුකෝ, මේ මාසෙයි ඔක්කොම හතරයිනේ. මේ ගත වෙන සහ ඉතිරි වෙලා තියෙන ඔක්කොම මාස හතර නොවැම්බර් වෙනකන් ඔයාගේ එතෙක් මෙතෙක් ජීවිතයේ එන්න යන වටිනාම මාස හතර. මොකද මං පුන පුනා කියන දෙයක් තමයි, මේ උසස් පෙළ ප්‍රතිඵලය ඕ ලෙවල් ප්‍රතිඵලය වගේ නෙමෙයි, ඕ ලෙවල් රිසල්ට් එක වගේ නෙමෙයි, ශිෂ්‍යත්ව රිසල්ට් එක වගේ නම් ඒ වනම් ඇති වැඩකුත් නෑ, අහන්නෙත් නෑ මොකෙක්වත්. හරි, උසස් පෙළ ප්‍රතිඵලයෙන් තමයි ඔයාගේ වැඩිහිටි ජීවිතේ, ඔයා ගත කරන ජීවිතය මොන වගේ වැඩිහිටි ජීවිතයද කියන එක තීරණය වෙන්නේ. වැඩිහිටි ජීවිතය කියන්නේ ඔයා කොච්චරක් තව ඉගෙන ගන්නවද, තව ඉස්සරහට ඉගෙන ගන්නවද, ඔයා මොකද්ද කරන්න යන රැකියාව, ඔයාට මොකද්ද හම්බෙන පිළිගැනීම, ඔයාට මොකද්ද හම්බෙන ආදායම්. ඒ කියන්නේ ඔයා ඔයාගේ හීනවලට, ඔයා ආස දේවල් ළඟා කරගන්නවා. ඔයා දෙමව්පියන්ට ඔයාට අත දිගෑරලා වියදම් කරලා සලකන්න පුළුවන් වේද? ඒ ළඟ කාලේ වෙන දේවල්නේ, අවුරුදු 25 34 වෙන දේවල්නේ. ඊටත් පස්සේ 40 50 60 කාලේ වුණ වෙන දේවල් වලටත් ඕක බලපාන. මොකද ඔයාගේ ආදායම් මට්ටම අනුවනේ හැම දෙයක්ම තීරණය වෙන්නේ දැන්, කැමති වුණත් නැතත්. ඒ නිසා මේ ප්‍රතිඵලය මුළු ජීවිතේම තීරණය කරන ප්‍රතිඵලයක්. ඒකට ඒක තීරණය කරන තව මාස 4ක් නම් තියෙන්නේ. මුළු ජීවිතේටම බලපාන ප්‍රතිඵලයක් තීරණය වෙන තව මාස 4ක් තියෙනවා නම් මේ මාස 4 ජීවිතේ වැදගත් මාස 4 නෙමෙයිද? ප්‍රතිඵලයෙන් ජීවිතේම තීරණය වෙනවා නම් ජීවිතේටම බලපානවා නම්. හරි, ගොඩ වැටෙන කෙනට ආයෙ ගොඩ එන්න ක්‍රම තියෙනවා ලෝකේ. නමුත් ජීවිතේටම බලපානවා ඒක. ඔව්, බලපෑමක් තියෙනවා. නැත්තේ නැහැ. එහෙනම් මේ මාස 4 වැදගත් මාස 4 නෙමෙයිද? අනිවාර්යෙන් මාස 4 වැදගත් මාස 4. ඒ නිසා මේ ගත වෙන හැම තත්පරයක්ම ඔයාගේ එකම ફોකස් එක වෙන්න ඕනේ. උසස් පෙළට තව ලකුණක් මම වැඩි කරගන්නේ කොහොමද? විෂයන් තුනේම. කොහොමද මම ලකුණක් වැඩි කරගන්නේ? වගේම කොහොමද මම වේලාව ඇතුළත ලියාගන්නේ? ඒකත් ප්‍රැක්ටිස් වෙලා යන්න. ලකුණු 100ම ගන්න පුළුවන් පැය 10ක් විතර දුන්නොත්. කල්පනා කරලා මොනව හරි කරලා. පැය 3නේ දෙන්නේ සෙකන්ඩ් පේපර් එකේ. කොහොමද මම ලකුණක් වැඩි කරන්නේ? කොහොමද මම වේලාව ඉතුරු කරගන්නේ? වේලාව ඉතුරු කරගන්න තියෙන හොඳම ක්‍රමය ප්‍රැක්ටිස් වෙන එක. මේ මාස 4 ඒ කාරණා දෙක වෙනුවෙන්ම වැය කරන්න. කොහොමද මම ලකුණක් තව ගන්නෙ? කොහොමද මම වේලාව ඉතුරු කරගන්නේ? කොහොමද කියන එකට එකම උත්තරේ වැඩ පාඩම් මේසේ වැඩට බහිනේ. හරි, මම ඒක ගැන පැය 10ක් තියෙන්නම ඕනේ කියලා. අනිවාර්යයි පැය 10. ඔයා ගාව තියෙන්න ඕනේ මෙන්න මෙහෙම දෙකක්. ඔයා හරියට වැඩ කරනවා නම් මේක මං ගාව තිබුණා. කොල්ලෝ කෙල්ලෝ කියලා වෙනසක් නැහැ. ඔයාට සතියට දෙකට ඔය ලියන පෑනක් ඉවර වෙන්න ඕනේ. දෙකක් යන්නෙත් නැහැ. සතිය එකහමාර යනකොට, දවස් 7-8 යනකොට පෑන ඉවරයි. අපාට සතියක් යන්නෙත් නැහැ. BS එහෙම ඉකෝන් එහෙම හොඳට නෝට් ලියනකොට, ගණන් හදනකොට එහෙම ඉවර වෙච්ච පෑන් ඔයා ගාව තියෙනවනම් හරියට ලොට් එකක්. ඔය ආස ජාතික පෑන් තියෙනවනම් ඒ පෑන් වලින්ම තියෙනවනම් මේ මිටි අහුරු පිටින්. දැන් දෙක තුනක් ඇති සමායෙද? එහෙම නෙමෙයි. එක්සෑම් තව මාසයක් දෙකක් යනකොට තියෙනවනම් ඔයා ගාව හරියට අහුරු පිටින් පෑන්. එහෙම එකතු වෙන්න ඕනේ. ගෙදරදී ප්‍රශ්න හදපුවා, පාස්වර්ඩ් හදපු පොත් තියෙන්න ඕන මිටි ගණන්. සමහර මේ ඔයාට මුලදි ටිකක් අමාරුයි වෙච්ච පාඩම් accounts වල එහෙම ඒවල ටියුට්, දැන් හිතනවා හවුල් ව්‍යාපාර අමාරුයි කියලා ඔයාලා ටිකක් ඒ ටියුට් එක ඔයා කොහොම හරි පුළුවන් වෙනකන්ම හදලා 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 ඒ ටියුට් එකේ මේ මැද ස්ටේප්ලර් ගැලවිලා තියෙන්න ඕන. මම මේ ගැන YouTube video එකකුත් දැම්මා. ළමෙක් පාඩම් කරනවද කියලා ටියුට් දිහා බලලා කිව්වා ටියුට් එක ඉරිලා පොඩි වෙලා ගැලවිලා කෑලි වෙඩි වැදිලා තියෙනවා. ලස්සන්ට ෂෝක් එකට කැබිනට් එකේ දාලා තියෙනවා නම් එයා පාඩම් කළා නෑ. මේ මැද ස්ටේප්ලර් ගැලවිලා පිටු අතට එන්න ඕන. මැද පිටු හරිනම්. දැන් අතින් කඩන්න එපා. ගැලවිලා එන්න ඕන ස්වභාවිකව. අර වගේ පෑන් මිටියක් තියෙනවනේ, හිස් පෑන් බට. දැන්ට 3-4 එනේ දාමුද? ළඟ නිකන් 2-3ක් ඇතිනේ.
හොඳ ලොකු මිටියක් තියෙනවා අතට ගන්න බැරි තරම් චර චර ගාලේන මිටියක් පෑන් ගණන් හදපු පොත් මිටියක් තියෙනවා මේක විභාගයෙන් පස්සේ ඒවා නම් දුන්නේ නැහැ පත්තර කඩේකට හරි කඩල උතන්න හරි ඒක ප්‍රශ්න නේ හදපු ගණන්නේ වැඩ නැහැ ඒවා ඒ පාඩම් කරනවා නම් ඔය මම කියන ප්‍රමාණයෙන් ඒ වගේ තියෙනවා චූටි චූටි කාරණා තියෙනවා ළමයි ඔය වගේ මේ පාඩම් කරන දරුවෙක් වෙහෙස මහන්සිලා පාඩම් කරන දරුවෙක්ගේ පෙනෙන ලක්ෂණ වෙහෙස මහන්සිලා පාඩම් කරන දරුවෙක්ගේ පෙනෙන ලක්ෂණ ඔය වගේ පොඩි පොඩි ලක්ෂණ තියෙනවා බලන්න ඔයාගේ මේ මං කියන ලක්ෂණ තියෙනවද කියලා අර වගේ පෑන් මිටියක් හරිනම් තියෙනවා හරි තව පොඩි දේවල් ඔයා අර මේ පොඩි දේවල් නමුත් ඒවා මේ මගේ අත්දැකීමෙන් මම මේ කියන්නේ ඔයා දන්නවා කෑම වේලක් හොඳ නේද ඔය බඩ පැලෙන්න මේ කෑම වේලක් කෑවොත් රෑට එහෙම දවාලට එහෙම ඊට පස්සේ පාඩම් කරන්න පුළුවන්ද බෑ ඊටස නිින්ද යනවා හරි ඒක ඇඟේ සාමාන්‍ය හැටි ඒක ඔයාගේ වරදක් නෙමෙයි එහෙනම් අපිට මොකද කරන්න පුළුවන් අපිට පුළුවන් මෙහෙම කරන්න කෑම නොකා ඉන්න නෙමෙයි කෑම කන්න නැත්තම් පාඩම් වැඩ කරන්න බෑ ඒ කෑම වේලේ එක්කෝ තඩි බත් කනවා නම් එහෙම වේල ඒක පොඩ්ඩක් ප්‍රමාණය අඩු කරගන්න හරිද එහෙම නැත්තම් ඔයා කර කර ඉන්න වැඩ ටික කරලා ඉවර වෙලා විතරක් ඔය ආහාර ගන්න එකට යන. ඉතින් ඒකෙන් පවා හොයන්න පුළුවන් වැඩ කරලා මේක. මොකද ඔයා දන්නවා පාඩ කෑම කෑවොත් දැන් නිින්ද යනවා. නිින්ද ගියොත් මට වැඩ කරගන්න බෑ. ඒ නිසා මේ ගණන් ටික හදලා තමයි මං කන්නේ. ඒවා මේ වැඩ කරන ළමයිගේ ලක්ෂණ. දැන් අම්මා වුණත් බත් එක බෙදලා ගෙනල්ලා ළඟ තියයි සමහරට. ඒ වුණත් ඔයාට තියෙන්න ඕන හොඳ පෞරුෂයක් සහ හොඳ එක මතයක් ඔයාට තියෙන්න ඕන. ටාගට් එකක්. මම මේ ගණන් ටික හදලා තමයි ගන්නෙ. ඒ නිසා මම බත් එක පොඩ්ඩක් ඈතින් තියනවා. මේක මේ මම ඔයාලා මම කරපු දෙයක් නෑ මම නොකරපු දේවල් ඔයාලට කියන්නේ අපේ අම්මා වුණත් කියයි ඒ කාලේ මම බත් බෙදලා මම පාඩම් මේසේ ගාවින් තියන්න දෙන්නේ නෑ බෙදලා හෝ බෙදාගෙන කනවා හෝ මොකක් හරි එහෙම සුවඳ එන්නවත් මම තියන්නේ නෑ මොකද එතකොට මට කන්න හිතෙනවා බඩගිනිනේ කන්න හිතෙනවා චුට්ටක් හරි ඊට පස්සේ ඉදිමත එනවා ඒ නිසා මම කියනවා අහකින් තියන්න කියලා පෙන්න තියන්න එපා කියලා හරිද ඉතින් ඒ නිසා මේ ඔයාට ඒ කන බොන දෙයින් බව ඒ පොඩි දේවල් වලින් පවා පේනවා ළමයි අපි වැඩ කරන ළමයෙක්ද කියලා මේ මාස හතරේ හරි ඊළඟට යාළුවෝ කෝල් කරලා මේ අරහේ යන් මෙහෙ යන් අරක කරමු මේක කරමු කියලා මේ ඔයාව මේ වැඩෙන් එලියට ගන්න රස්තියාදු වැඩ සහ වෙලාව කාලදාන වැඩවලට කෝල් කරනකොට බොරුවක් කියලා හරි කමක් නැහැ මචං සනීප නැහැ චුට්ටක් කියලා බොරුවක් කියලා ටික මග අරින එක මේ මාස හතරේ හැමදාම නෙමෙයි යාළුවෝ ඉන්න ඕනේ ජොලියක් දාන්න ඕනේ මේ මාස හතරේ මේ පොඩි කාලේ ඒ ලෙවල් වලට තියෙන ඒ කාලේදී ඒක බෑ කියන එක ඒක පාඩම් කරන ළමයෙන්ගේ මේ ඒ ලෙවල් මට ගොඩ යන්න ඕනේ කියලා බොක්කෙන්ම දැනෙන ළමයෙන්ගේ ඒක ඉබේම එනවා. එයා එහෙම කියනවා නේ අද නම් බෑ මචං කියලා. මං හරි දා මොටිවේෂන් මේකෙත් කිව්වේ. එහෙම දවස්සක් දෙකක් කියනකොට එයාලා ඕක ආය අහන්නේ නැහැ. කමක් නැහැ ඒ චුට්ට කාලේ කරනකොට කමක් නැහැ. ඉතින් ඒ වගේ අර ඔයා ගාව පාඩම් කරපු පෑන් මිටියක් වගේ තියෙන ඕන හිස් පෑන් වෙච්ච හරිනම්. පොත් මිටියක් තියෙන ඕන ඔයා ගණන් හදපු. නේද? කෑම බීම කන බොන ඒවා හරි වෙලාවක් තියාගෙන ඒ වෙලාවට කන ඕන නැත්නම් නිදිමත එනවා. ඒ නිදිමතත් එක්ක ඊට පස්සේ ප්‍රශ්නයක්. ඉතින් ඒවට හරියට අවනමස් වෙලාවට ඒව එපා කියන්න පුළුවන් වෙනවා. යාළුවෝ කතා කරලා රස්තිය අදු ගන්න හදද්දි කාලේ කණ්ඩා හදද්දි ඒවට බෑ කියන්න පුළුවන් වෙනවා. ඒතර ඔය කියන මේ පොඩි පොඩි ගති ලක්ෂණ ඒව ටිකක් කැපකිරීම තමයි ටිකක් වේදනයි සමහර ඒවා. ඒවා මේ මාස හතරේ වැඩ කරන ළමයෙන්ගේ નિરાයසෙන් එනවා. ඇයි එහෙම එන්නේ? ඇයි එහෙම සමහර වටින දේවල් දැන් කෑම බීම අපිත් කන්න ඕන මහන්සි බඩගිනි. යාළුවෝ අපිටත් ඉන්න ඕන නැත්තම් ජීවිතේ නීරසයි. දැන් ඇයි එහෙම කැප කරන්නේ මේ පොඩි කාලෙකට හරි? අර ප්‍රතිපලය අර හීනය ඒ තුනක් ගන්න එක නැත්තම් ජපුර කැම්පස් එකට යන එක අම්මා තාත්තත් එක්ක උපාධිය ගන්න එක ආ ඒ ඊටත් පස්සේ ඒ හීනේ අරකට වඩා ලොකු නිසා අර తాවකාලික පොඩි සතුටට සහ වෙලාව ජොලියක් ගන්න එකට වඩා අර හීනේ ගොඩක් ලොකු නිසා ඒ හින්දයි අපිට කැප කරන්න පුළුවන් ඒ නිසා මම ඔයාලට මේ පොඩි මතක් කිරීමක් කරේ මම දකිනවා තවමත් මේ 2024 A-level විභාගෙට තවමත් බොක්කට දැනිලා නැහැ කියන එක මේකට මීට වඩා ප්‍රයත්නයක් දරන්න ඕන කියලා ඒක පන්තිවල පැමිණීමේ ඉඳලම පේනවා හරි ඉතින් ඒ නිසා මීට වඩා ප්‍රයත්නයක් දරන්න ඕනේ මීට වඩා මම මේකට මුල් තැනක් දෙන්න ඕනේ මේ දවස්වල මගේ ඔළුවේ තියෙන ඕනේ එකම දේ ඒ ලෙවල් වලට මොකද කාරණා දෙක මම කොහොමද ලකුණු වැඩි කරගන්නේ සහ මම කොහොමද වෙලාව ඉතුරු කරගන්නේ පේපරේ හරි මගේ ස්කෝර් එක ලකුණු වැඩි කරන්නේ කොහොමද ටයිම් මැනේජ් කරන්නේ කොහොමද ඔය දෙකම සිද්ධ වෙන්නේ පාඩම් මේසේ ලකුණු වැඩි වෙලාව ඉතුරු කරන එකටත් පුතේ ඔය එක එක ගැජමැටික් ට්‍රික්ස් ගිමික්ස් නැහැ ජිල්මාට් එහෙම නැහැ පුහුණුවෙන් ප්‍රැක්ටිස් එකෙන් ගානක් හදලා පුහුණුව තියෙන කෙනෙක්ට පුළුවන් ඔය අඩි රූල් නැතුව යනවා කලිසම නැතුව යනවා එක ඔය මොනවා කරාටත් වඩා හරි වෙලා විතර කරන්න එක එක ඔය භූත කතා කියන්නේ හරි අඩි රූල් ගේන යන්න එපා විකාර හරි ප්‍රැක්ටිස් එකට තමයි පුළුවන් වෙලා විතර කරන්න ඉතින් ඒ නිසා ඊළඟට ලකුණු වැඩි කරන්න පුළුවන් කොහොමද දැනුම අරගෙන පන්ති වලට හරියට සම්බන්ධ වෙලා හරි පාස් පේපර්ස් කරලා විශේෂයෙන් පන්ති වලට පිළිවෙල සම්බන්ධලා පාඩම් ටික බලාගෙන ඒක තමයි දැනුමෙන්
වෙලාව හරියන්නේ ටයිම් මැනේජ්මන්ට් ප්‍රැක්ටිස් එකෙන්. ඉතින් ඔය දෙක මේ කාලේ අර මං කියපු කැපකිරීම කරන ගමන් හැමතිස්සෙම හිතන්න ඕනේ මොකද්ද, හැම තප්පරේකම මගේ ලකුණු වැඩි කරගන්නේ කොහොමද, මං තව ලකුණක් කරේ ටයිම් මැනේජ් කරගන්නේ කොහොමද. ඉතින් ඕකටම මේ මාස 4 වැය කරන්න. හරි, පොඩි කැපකිරීම් ටිකක් තියෙනවා, ඒ කැපකිරීම් වලට හරියන්න තෑගි ලැබෙනවා. තෑගි කියන්නේ මේ ඇත්තටම ඔතපුවා නෙමෙයි, ලස්සන තෑගි වගේ. ඒවට හරියන්න ඔයාට ප්‍රතිලාභ ලැබෙනවා. හරි, ඒක විශ්වාස කරන්නකෝ. ඉතින් අපි ලබනවනේ, ලබන ගමන් ඔයාලට මේවා කියන්නේ. හරි, ඒ නිසා මේ මාස 4 ඒ වැඩේට දෙන්න. ලෝභ වෙන්න එපා, කම්මැලි වෙන්න එපා. හරි, මේ කාලේ කැපකිරීමක් කළාට කමක් නැහැ. කමක් නැහැ නෙමෙයි, මේක කරන්න ඕනේ. හරිද? ඉතින් ඒ නිසා මේක අහන අතලොස්ස හෝ වේවා, ඒ පණිවිඩය වලට ගන්න ළමයි මේ මාස 4 දෙයක් කරන්න පුළුවන්. කැපකිරීම කරන්න ලෑස්ති නම්. රයිට්, මීට වඩා ගොඩාක් තව විවිධ පැති වලින් ඔයාව අභිප්‍රේරණය මොටිවේට් කරපුවා, මීට වඩා වෙනස් කතන්දර ගොඩාක් අපේ මම channel එකේ YouTube channel එකේ දාලා තිනවා. ඒවත් ගිහින් බලන්න. අපි පාඩම් කරන කාලේ, මම පාඩම් කරනකොට 2013 2014 මට ෆෝන් එකක් තිබ්බෙත් නෑ, තිබ්බේ නෑ කොහොමත්, ස්මාර්ට් ෆෝන් එකක්, බටන් ෆෝන් එකක් තිබුණේ. මේ එතකොට කොහොමත් YouTube යන්න බෑ, YouTube ගියත් අහම්බකින් හරි එහෙම channel නෑ ඒ කාලේ, එහෙම නෑ, දෙකක් තුනක් වගේ තිබ්බේ ලංකාවේ මොන හරි channel දෙක තුනක් වෙයි තිබ්බේ. හරි, 2013 14 එහෙම මහලගුණ channel තිබුණෙත් නෑ. motivation කියලා එහෙම ගුරුවරුන්ගේ මේ YouTube කතාව ආවෙම නෑ. ඒක මේ මෑතකදී අවුරුදු දැන් 4 5කට කලින් පටන් ගත්තේ. ඒ නිසා මේ එහෙම අපිට මෙහෙම motivate වෙන්න ක්‍රම තිබුණෙත් නෑ. ඔයාලට නමුත් ඒක පුළුවන්. ඔයාලා YouTube එකේ බලලා හරි motivate වෙලා ගණන් හදනවා ඊට පස්සේනේ. ඉතින් ඒ නිසා ඒ වලින් උත් ප්‍රයෝජන අරගෙන හරි මේ මාස 4 පුතේ මේ කැපකිරීම කරන්න ඕනේ. අර මම කියපු ලක්ෂණ කැප කරන ළමයෙක්ගේ ඉබේම සිද්ධ වෙන ඒවා තියෙනවද බලන්න. නැත්තම් ඒවත් කරන්න ලෑස්ති වෙන්න.